ආයි බෝවන් අදත් පීල් ලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් පීල් ලින්ජා YouTube channel එක subscribe කරපු නැති අය subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ අපි කොහොමද හරියට late cut shot එකක් ගහන්න කියලා. මේ බලන්න මම ඔයාලට මුලින්ම මේ shot එක ගහලා ඊට පස්සේ එකින් එක පැහැදිලි කරන්නම්. Stand, bat up. අන්නේ විදියට තමයි අපි ලේට් කට් ෂොට් එකක් ගන්න. දැන් අපි ඒක හරියට ඉගෙන ගමු. දැන් අපි මෙන්න මේ විදියට බැට් කරන් ඉන්නවා. හරිද? මෙන්න මේ විදියට බැට් කරන් ඉන්නවා. දැන් මේ ලේට් කට් ෂොට් එක ගහන්නේ ෆාස් බෝලර් කෙනෙක්ටද ස්පිනර් කෙනෙක්ටද කියලා මුලින් දැනගන්න ඕනේ. අපි මේ ලේට් කට් ෂොට් එක ගහන්නේ ස්පිනර් පන්දු යවන්නේ. ඉතින් අපි මෙන්න මේ විදියට බැට් කරන් ඉන්නවනම් විකට් එක තුලට එන බෝලෙට නෙවෙයි අපි මේ ලේට් කට් ෂොට් එක ගහන්නේ. අපි මේ ලේට් කට් ෂොට් එක ගහන්නේ විකට් එකෙන් ටිකක් ඈතින් යන බෝලෙකට. ඒ කියන්නේ ඕෆ් එකෙන් යන බෝලෙකට. මෙන්න මේ විදියට අපි ගහන්නේ මේ බලන්න. ස්ටාන්ස් බැට් අප් ඊට පස්සේ මේ පිටිපස්සේ කකුල මේ ඕෆ් එකට යනවා. ඊට පස්සේ තමයි බැට් එක ගේන්න ඕනේ. හැබැයි මේ ෂොට් එක අපි අර අනිත් ෂොට් එක වගේ හයියෙන් ගහන්නේ නැහැ. අපි බැට් එක තියනවා විතරයි පොඩ්ඩක් හරවලා. මේ බලන්න මම ළඟට ඇවිල්ලා පෙන්නන්න. මෙන්න මෙහෙම බැට් එක පොඩ්ඩක් හරවනවා. මෙන්න මේ විදිහට බැට් එක හරවනවා. දැන් ඔයාලට ඒකදී මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන්. ස්ටාන්ස් බැට් අප් 1 කිව්වහම මේ පිටිපස්සේ කකුල ඕෆ් එකට යනවා. ඊට පස්සේ ෂොට් එක ගහනවා. මෙන්න මේ විදිහට අපි ෂොට් එක ගහනකොට මේ බැට් එකේ ගෑවිලා යන්න තමයි අපි ගහන්න ඕන. නැතුව ඒ ෂොට් එක අපි හයියෙන් ගහන්නේ නැහැ. හරිද? හයියෙන් ගැහුවොත් වෙන්නේ ඒක කට් ෂොට් එකක් විදිහට තමයි යන්නේ. ලේට් කට් ෂොට් එකේ අපි ගහන්නේ සාමාන්‍යයෙන් ස්ලිප් කෙනෙක් නැති වෙලාවට තමයි ගොඩක් වෙලාවට අපි ලේට් කට් ෂොට් එකක් ගහන්න ඕනේ. ස්ලිප් කෙනෙක් ඉන්නකොට උනත් ගහන්න පුළුවන්. ඒ වුණාට ඒක ටිකක් අමාරුයි. මොකද සමහර වෙලාවට ස්ලිප් කැච් එකක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඔයාලා එහෙම ගැහුවොත්. මේ බලන්න මම ආයෙ ගහලා පෙන්නන්න. ස්ටාන්ස් බැට් අප් මෙන්න මේ විදියට අර කකුලත් එක්කම බැට් එකක් ගෙන්න ඕන. දැන් අපිට සමහර වෙලාවට වේගෙන් එන ස්පින් බෝලෙකට අපිට කකුල දාන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. එතකොට අපි හරි මෙන්න මේ විදියට ඉක්මනට ගහන්න ඕන. ඒත් අර චුට්ටක් කකුල යනවා අපි. මේකෙදි හයියෙන් ගහන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කීපර් ඉන්නවනම් කීපර් ළඟ ස්ලිප් එක තියෙනවා. ස්ලිප් එක දැනින් තමයි අපි ගහන්නේ ගොඩක් වෙලාවට. සාමාන්‍ය ස්ලිප් එකට පොඩ්ඩක් එහයිනුත් යන්න ඉඩ තියෙනවා. දැන් මම තව ෂොට් එකක් එකකින් ගහලා පෙන්නන්න. මේ බලන්න. බලන්න. ස්ටාන්ස් බැට් අප්. දැක්කද? මේක හොඳට ප්‍රැක්ටිස් කරලා ගහන්න ඕනේ ෂොට් එක. ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරේ නැත්නම් මැච් එක වෙලාවෙදි ගහන්න යන්න එපා. ඔයාලා හරියට ප්‍රැක්ටිස් කරලා තමයි මේ ෂොට් එක අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. මම ඔයාලට මේ ළඟට ඇවිල්ලා මේ පැහැදිලි කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ බැට් එක එන විදිය. මෙන්න මේ විදියට මේ පොඩ්ඩක් හරවන්න ඕනේ. මෙන්න මේ විදියට. හරිද? මේ බලන්න මම මේක ගහලා පෙන්නන්න ආයේ. ස්ටාන්ස් බැට් අප්. දැක්කද? ඩක් ගාලා කකුලත් එක්කම බැට් එකත් යන්න ඕනේ. ඉතින් මේ ෂොට් එක ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති. ඉස්සර මහේල ජයවර්ධන හොඳටම ගහන ෂොට් එක තමයි ලේට් කට් පහර. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ කොහොමද හරියට ලේට් කට් ෂොට් එක ගහන්න කියලා. ඉතින් පීල් ලින්ජාගෙන් ඔයාලට ක්‍රිකට් සම්බන්ධ ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. ඒ කියන්නේ පීල්ලින් බැටින් බෝලින් සම්බන්ධව. ඉතින් ආයෙත් අපි පීල් ලින්ජා එකේ අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.